අයිබෝවන්, තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය දෙවැනි පරිච්ඡේදයේ හත්වෙනි කොටස අපි මේ විදිහට සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. පළවෙනි කොටස, දෙවැනි කොටස ආදී වශයෙන් දෙවැනි පරිච්ඡේදයට අදාළ විශාල තොරතුරු රාශියක් පාඩම් හයක් ඔස්සේ අපි කතා කරලා තියෙනවා. තවත් කොටසක් මේ කොටසේදී හත්වෙනි පාඩමේදී වීඩියෝ එකේදී කතා කරනවා. ඊට පස්සේ තවත් වීඩියෝ දෙකකින් ඊළඟ කොටස් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් සංඝ සමාජය බිඳී යාම, නිකාය ભેදය ඇතිවීම, මහා දේවතෙරුන්ගේ පංචවස්තුව කියන දෙවැනි ධර්ම සංගායනාවෙන් පස්සේ ඇති වූ තත්ත්වය ගැන තමයි මේ කොටස් තුනෙන් සාකච්ඡා කරන්නේ. ශාසන ඉතිහාසයේ පොතට අදාළව මේ කොටස් අනුකොටස් අන්තර්ගත වෙනවා. එහෙනම් අපි බලමු මේ කොටසට අදාළ, මේ කොටස් වලට අදාළ තොරතුරු කොහොමද අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ, කොහොමද අපිට වැදගත් වෙන්නේ, විභාගයට වැදගත් වෙන්නේ කියලා අපි බලමු. සංඝ සමාජයේ බිඳී යාම, දෙවන ධර්ම සංගීතය ශාසන ඉතිහාසයේ විශේෂ වැදගත්කම් කීපයක් උසුලයි. දෙවැනි ධර්ම සංගායනාව ශාසන ඉතිහාසයේ විශේෂ වැදගත්කම් කීපයක් උසුලනවා. දෙවැනි ධර්ම සංගායනාව ශාසන ඉතිහාසයේ ගත්තම ශාසන ඉතිහාසයේ වැදගත්කම් කිහිපයකින් යුක්ත සංගායනාවක් වෙනවා. ඒ මොනවද කියලා අපි බලමු. දසවස්තුව නිසා ඇති වූ සාකච්ඡාව මෙහිලා මූලිකවම වැඩදායක විය. විශේෂයෙන්ම දසවස්තුව නිසා ඇතිවෙච්ච සාකච්ඡාව, දසවස්තුව පදනම් කරගෙන විශේෂ සාකච්ඡාවක් ඇති වෙනවා දෙවන ධර්ම සංගායනාවත් එක්ක. දෙවනි ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේත් මේ කියන විශේෂිත වූ දසවස්තුව පදනම් කරගෙන. සියලුම බෞද්ධ සම්ප්‍රදායන් තුළ කතා බහට ලක්වෙච්ච, අවධානය යොමු වෙච්ච අවස්ථාවක් තමයි මේ දසවස්තුව. මේ දසවස්තුව සුවිශේෂයි දෙවනි ධර්ම සංගායනාවේදී. ඊට අමතරව වේගයෙන් වෙනස් වෙමින් ගිය භික්ෂු සමාජයේ තරමක් දුරට හෝ මුල් විනය නීති යටතේ පාලනය කර ගැනීමට හැකිවීම වැදගත් කරුණකි. වේගයෙන් වෙනස් වෙමින් ගිය භික්ෂු සමාජයේ තරමක් දුරට හෝ මුල් විනය නීති යටතේ පාලනය කර ගැනීමට හැකිවීම තවත් වැදගත් කරුණක්. දෙවන ධර්ම සංගායනාවේ තවත් වැදගත් කරුණක් තමයි වේගයෙන් වෙනස් වෙමින් ගිය භික්ෂු සමාජය. වජ්ජි භික්ෂූන්, එවැගේම විශාලාව තුළ හිටපු භික්ෂූන් වහන්සේලා වේගයෙන් වෙනත් මාර්ගයක ගමන් කරන ස්වභාවයක් තිබුණා. මේක තරමක් දුරට හෝ පාලනය කරලා මුල් විනය නීති යටතේ පාලනය කිරීම සඳහා අවධානයක් යොමු කරන්නට, භික්ෂූන් වහන්සේලාව යොමු කරවන්නට මේ සංගායනාව හේතුවක් වුණා. දෙවැනි ධර්ම සංගායනාව. යසතෙරණුවන් ප්‍රමුඛ ස්ථවිරවාදී මහතෙරවරුන්ට මේ සඳහා ඉමහත් වෙහෙසක් දැරීමට සිදු වී ඇත. යසතෙරුන් වහන්සේ ගැන අපි කතා කළා මීට කලින් පාඩමේදී, මීට කලින් කොටසේදී. ඉතින් මේ යසතෙරුන් වහන්සේ තමයි ප්‍රධානත්වයේ අරගෙන හිටියේ දෙවන ධර්ම සංගායනාව පැවැත්වෙන කාලවකවානුව වෙනකොට. මේ තෙරුන් වහන්සේ ප්‍රමුඛ ඉස්තවිරවාදී තෙරවාදී භික්ෂුන් වහන්සේලාට, මහතෙරුන් වහන්සේලාට මේ දෙවනි ධර්ම සංගායනාව අවස්ථාවේදී දසවස්තුව පදනම් කරගෙන ගොඩනැගිලා තිබුණු තත්වය වෙනස් කිරීම සඳහා ලොකු වෙහෙසක්, දැඩි වෙහෙසක් ගන්නට සිද්ධ වෙලා තිබුණා. ඒකට හේතුව භික්ෂුන් වහන්සේලා සහ ගිහි ජනතාව, ගිහි පිරිස් මේ ක්‍රමවේදයට යම්කිසි අනුගත වීමක් සිද්ධ වෙලා තිබුණා. ඒ නිසා මුල් බුදු දහම, මූලික විනය වෙනස් වෙලා ඒක වෙනස් කරගත්ත විනයට, ධර්මයට නැඹුරු වීමේ ස්වභාවයක් තිබුණා. ඒ නිසා තමයි ඒ තරම් අපහසු වුණේ ඒ තත්වයෙන් මුදවා ගන්නට. දෙවන සංගායනාව තවත් අංශයකින් විශේෂ වැදගත්කමක් උසුලයි. තවත් අංශයක් තියෙනවා මේකේ, දෙවන ධර්ම සංගායනාව වැදගත් වෙන අංශයක්. මෙතෙක් ශාසන ඉතිහාසයේ භික්ෂු සමාජය අතර ප්‍රසිද්ධ වශයෙන් වෙනස් වීමක්, බිඳී යාමක් සිදු වූ බව අසන්නට නැත.
දෙවනි ධර්ම සංගායනාව සිද්ධ වෙනකං සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 100ක් ගත වෙන තුරුත් ශාසන ඉතිහාසයේ භික්ෂු සමාජය අතර ප්‍රසිද්ධ වශයෙන් වෙනස් වීමක් බිඳී යාමක් දකින්න ලැබෙන්නේ නැහැ. දෙවන ධර්ම සංගායනාව නැවතත් වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන්නේ කුමක් නිසාද? මේ තාක් කාලයක් පැවතිච්ච සම්බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා අතර වෙනස් වීමක් මිදී යාමක් දකින්න තිබුණේ නැහැ. ඒ වුණත් ප්‍රථම ධර්ම සංගායනාවෙන් පස්සේ දෙවැනි ධර්ම සංගායනාව සිද්ධ වෙන කාලේ වෙනකොට භික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් වෙනසකට භාජනය වෙලා තිබුණා. ප්‍රථම සංගීතයේදී පුරාණ තෙරුන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කළ සංගායනාව පිළිගත්තේ නැත. පුරාණ තෙරුන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරපු පළවෙනි ධර්ම සංගායනාව ප්‍රථම සංගීතය පිළිගත්තේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා. හැබැයි තේරවාදී මූලාශ්‍රවල සඳහන් වෙන්නේ මේ සංගායනාව පිළිගත්තා කියලා. ඒ වුණත් පිළිගැනීමක් කරලා නැහැ. තෙරුවන් විසින් ධර්ම විනය හොඳට සංගායනා කළත් තෙරවරුන් විසින් ධර්මයේ විනය හොඳට සංගායනා කළත් මම බුදුන් ඉදිරියේ අසා පිළිගත් ආකාරයෙන්ම ධර්මී උන්වහන්සේ පැවසුවා. පුරාණ තෙරුන් වහන්සේ සඳහන් කරන්නේ තෙරවරුන් විසින් ඉස්තවිරවාදී වික්ෂුන් වහන්සේලා විසින් ධර්ම විනය හොඳට සංගායනා කළා තියෙනවා. ඒ වුණත් මම ඒක නෙවෙයි, මම බුදුරජාණන් වහන්සේගෙන්ම බුදුරජාණන් වහන්සේ ඉදිරියේම අහලා පිළිගත්ත දැනගත්ත යම්කිසි ධර්මයක් තියෙනවා. ඒක තමයි මම ධාරණය කරගන්නේ. ඒකට අනුව තමයි මම කටයුතු කරන්නේ කියන ප්‍රකාශයක් තමයි සිද්ධ කරන්නේ. පළවෙනි ධර්ම සංගායනාව අවසානයේදී තෙරුන් වහන්සේලා ගිහිල්ලා පුරාණ තෙරුන් වහන්සේට සිහිපත් කළාට පස්සේ මෙබඳු සුළු මතභේද පැවත ආවත් උන්වහන්සේ කටයුතු කළේ එකම බෞද්ධ සංඝ පිරිසක් වශයෙනි. උන්වහන්සේලා කටයුතු කරන්නේ එකම සංඝ පිරිසක් විදිහට. එකම පිරිසක් විදිහට තමයි කටයුතු කරන්නේ. ભેද භින්නතාවයට පත් වෙලා වෙනමම පිරිසක් විදිහට කටයුතු කරපු බවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ සමගිය දෙවන සංගීතයෙන් පසුව පැහැදිලිවම දෙදරා ගියේ. ඒ සමග සම්පන්න භාවයේ පැහැදිලි වශයෙන්ම ගත්තොත් බෞද්ධ සාහිත්‍ය බෞද්ධ ඉතිහාසය ගැන සාකච්ඡා කරද්දී දෙවනි ධර්ම සංගායනාවෙන් පස්සේ යම්කිසි දැඩි බෙදී යෑමක් බිඳී යෑමක් දෙකඩ වීමක් සිද්ධ වෙලා තියෙනවා. වජ්ජ භික්ෂූහු ඔවුනට පක්ෂපාති වූ බෞද්ධ ගිහි ජනතාවගේ දනුමැති ඇතිව අලුත් සම්ප්‍රදායක් පිහිටුවා ගත්තහ. අපි මුලින් සඳහන් කළා දෙවනි ධර්ම සංගායනාව අවස්ථාව වෙනකොට තිබුණු බැරෑරුම්ම තත්ත්වය තමයි භික්ෂුන් වහන්සේලාට අමතරව උන්වහන්සේලා වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපු දස වස්තුව පදනම් කරගෙන ගොඩනැගිච්ච බෞද්ධ සම්ප්‍රදායට හුරුවීමක් තිබුණා. ඒ හුරුවෙච්ච ජනතාව විශාල වශයෙන් මේ වජ්ජි භික්ෂූන්ට පක්ෂපාති වුණා. පක්ෂපාති වෙලා මේ ජනතාවගේ අනුමැතිය ඇතිව අලුත් සම්ප්‍රදායක් පිහිටුවා ගන්න, මහා සාංගික කියන සම්ප්‍රදායක් පිහිටුවා ගන්නට වජ්ජි භික්ෂුන් වහන්සේලා කටයුතු කළා. ඔවුහු වෙනත් ස්ථානයකට රැස්ව වෙනම ධර්ම සංගීතයක්ද පැවැත්වූ බව නිකාය සංග්‍රහය හා ලක්දිව වංශකතාවන්හිද සඳහන් වේ. මේ පිරිස වෙනත් ස්ථානයකට රැස්වෙලා ධර්ම සංගායනාවක් පවත්වනවා. මහා සංගීති කියන සංගායනාව තමයි ඔවුන් පවත්වන්නේ. නිකාය සංග්‍රහය සහ ලක්දිව වංශකතාවල ලංකාවේ වංශකතාවල මේ ගැන සඳහන් වෙනවා. උන්වහන්සේලා ඒ විදිහට සංගායනාවක් පවත්වා ගන්නට පවත්වලා වෙනමම සම්ප්‍රදායක් නිර්මාණය කරගන්නට කටයුතු කළා. එකල ද්විතීය සංගීතකාරක මහා ඉස්තවීරයන් වහන්සේ විසින් තෝරා හරන ලද දස දහසක් පමණ පාපී භික්ෂූහු ශාසන ප්‍රතිෂ්ඨා නොලදින් පක්ෂ බල සොයා ප්‍රත්‍යන්ත දේශයකට ගොස් ධර්මාධර්ම විචාරයට අසමර්ථ වූ මාණ්ඩලික රජක්හු ලදින් ඉස්තවිරවාද බිඳ අපිද මෙවිට ධර්ම සංගායනාවක් කරම්හයි
ඔවුනොවුන් හා මන්ත්‍රණය කොට අභූත පූර්ව වූ අපූර්ව පාඨභා පූර්වාපර විරෝධ නොබලා අභිප්‍රායානුකූලව අර්ථකතා උපදවා ධර්මය පෙරලාගෙන මහා සාංගික නම් ආචාර්ය නිකායක්ව නැවත වතාවක් බලමු. මේ ප්‍රකාශය පැහැදිලි මදි නිසා අපි මේ විදිහට නැවත වතාවක් බලන්නේ. මේ ප්‍රකාශ වෙන්නේ මේ ප්‍රකාශය තුළින් කියවෙන්නේ සංගායනාව පිළිබඳව. එකල ද්විතීය සංගීතකාරක මහා ඉස්තවිරයන් වහන්සේ විසින් තෝරා හරන ලද එකල දෙවනි ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා කටයුතු කරපු සංගීතකාරක මහා ඉස්තවිරයන් වහන්සේලා විසින් තෝරලා අතහැරපු දසදහසක් පමණ පාපී භික්ෂූහු දසදහසක් භික්ෂූහු ශාසන ප්‍රතිෂ්ඨා නොලදින් දොළොස් දහසක් විදිහට සමහර තැන්වල සඳහන් වෙනවා. මේ පාඨයට අනුව දසදහසක් පමණ පාපී භික්ෂූහු ශාසන ප්‍රතිෂ්ඨා නොලදින් ශාසනයේ පිහිටන්නට බැරි නිසා පක්ෂ බල සොයා පක්ෂපාතී බලවත් පිරිස් හොයාගෙන ප්‍රත්‍යන්ත දේශයකට ගොස් ප්‍රත්‍යන්ත දේශයක වෙනත් දේශයකට ගිහිල්ලා ධර්මාධර්ම විචාරයට අසමර්ථ වූ ධර්මය අධර්මය විචාරණ්ඩ සමත් නොවූ මාණ්ඩලික රජක්හු ලදී. මාණ්ඩලික රජෙක් ලැබුණු නිසා ධර්මය අධර්මය තෝරාගන්න බැරි රජකෙනෙක් හම්බ වෙච්ච නිසා ඉස්තවීරවාද බිඳ ඉස්තවීරවාදීන්ගේ මතේ බිඳලා අපිද මෙවිට ධර්ම සංගායනාවක් කරම්හයි අපිත් මේ වෙලාවේ ධර්ම සංගායනාවක් කරනවා කියලා ඔවුනොවුන් හා මන්ත්‍රණය කොට එක එක්කෙනා සමග ඔවුනොවුන් සාකච්ඡා කරගෙන අභූතපූර්ව වූ අපූර්ව පාඨභා අභූතපූර්ව වූ සිදු නොවූ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ අපූර්ව පාඨභා අපූර්ව පාඨ අපූර්ව ධර්ම පාඨ බහා පූර්වාපර විරෝධ නොබලා පූර්ව ඉස්සර විරෝධය සහ පස්සේ විරෝධය එල්ල වෙන්නට පුළුවන් කියන දේවල් ගැන නොබලා අභිප්‍රායානුකූලව අර්ථකතා උපදවා අභිප්‍රායට තම තමන්ගේ කැමැත්තට අනුව අර්ථකතා උපදවලා ධර්මයේ පෙරලාගෙන ධර්මයේ පෙරලගෙන ධර්මයේ වෙනස් කරගෙන මහා සාංගික නම් ආචාර්යනිකායක්ව ආචාර්යනිකායක් ගොඩනගාගත්තා. මහා සාංගික කියන ආචාර්ය නිකායක් නිර්මාණය කරගත්තා. ඒ විදිහට තමයි දෙවන ධර්ම සංගායනාව පැවැත් වූ පිරිස් පිළිබඳව සඳහන් වෙන්නේ. දීපවංශයේදී වාර්තා වන්නේ වජ්ජිපුත්තිකයන්ගේ මතයට පක්ෂපාති වූ අය වහාම මහා සංගීති නමින් සංගායනාවක් ඇතිකොට නිකාය ભેදය ඇති කළ බවයි. දීපවංශයේ සඳහන් වෙනවා වාර්තා වෙනවා වජ්ජිපුත්තිකයන්ගේ මතයට පක්ෂපාති වූ අය වහාම මහා සංගීති කියන සංගායනාවක් ඇතිකොට නිකාය ભેදය ඇති කළා කියලා. එහෙනම් දෙවනි ධර්ම සංගායනාවට සහභාගී නොවූ දසදහසක භික්ෂුන් වහන්සේලාගේ එකරා සිවීමෙන් තමයි නිකාය ભેදය ගොඩනැගෙන්නේ. එහෙත් මේ අදහස් එසේම පිළිගැනීම අපහසුයි. ඊට හේතුව එම අදහසට පටහැනි මතයක් ඇති නිසායි. වජ්ජපුත්තක භික්ෂුන් විසින් මෙම සංගීතය කරන ලද්දේ මහා සාංගික නිකායද ප්‍රභවයට පත් කරමින් බව අපේ සාම්ප්‍රදායික ග්‍රන්ථවල සඳහන් වුවද මහා සාංගික නිකායේ විනය ග්‍රන්ථයන්හි එම අදහස නැත. මහා සාංගික නිකාය ග්‍රන්ථවල විනය ග්‍රන්ථවල මේ විදිහේ අදහසක් නැහැ. මහා සාංගිකයන් විසින් ඒ විදිහේ සංගායනාවක් පැවැත්වුවා කියන එක සමහර විට වැරදි අදහසක් කියලා හිතන්න පුළුවන් සාධකක් තියෙනවා. ඒකට හේතුව ප්‍රභවයටපත් කරමින් මහා සාංගික නිකායද ප්‍රභවයට පත් කරමින් බව අපේ සාම්ප්‍රදායික ග්‍රන්ථවල සඳහන් වුවද මෙම සංගීතය කරන ලද්දේ මහා සාංගික නිකායද ප්‍රභවයට පත් කරමින් බව අපේ සාම්ප්‍රදායික ග්‍රන්ථවල සඳහන් වුණත් මේ සම්ප්‍රදාය ගොඩනැගෙන්නේ මහා සාංගික කියන සම්ප්‍රදාය ගොඩනැගෙමින් නිර්මාණය වෙච්ච එකක් කියලා කිව්වට මහා සාංගික නිකායේ නිකාය විනය ග්‍රන්ථවල ඒ විදිහට තමන්ගේ නිකාය ආරම්භ වුණා කියන සඳහනක් දකින්න නැහැ. එනිසා ථේරවාදී
ජස තෙරුන් වහන්සේ ආදී තෙරුන් වහන්සේලාගෙන් වෙන් වෙලා ගියපු පිරිසක් දස දහසක පිරිසක් විසින් මහා සාංගික කියන නිකාය ආරම්භ කළා කියන එක වැරදි කියලා සමහර වෙලාවට හිතන්ඩ තොරතුරු තියෙනවා. මහා සාංගික නිකාය තුළ ඒ වගේ අදහසක් විනය ග්‍රන්ථවල දක්වලා නැති නිසා. එම විනය ග්‍රන්ථයන්හි සඳහන් වන අන්දමට මහා සාංගිකයෝද දසවස්තුව විනය විරෝධී බව පවසති. මහා සාංගිකයොත් දසවස්තුව විනය විරෝධී කියලා ප්‍රකාශ කරන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේටද ගර්හා කරති. මහා සාංගික භික්ෂූන් වහන්සේලා වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලාට ගර්හා කරනවා. ඒ වගේම දසවස්තුව විනය විරෝධී කියලත් ප්‍රකාශ කරනවා. ඒ අනුව අපිට කල්පනා කරන්නට වෙනවා දෙවැනි ධර්ම සංගායනාවෙන් පස්සේ ඇතිවෙච්ච මහා සාංගික නිකාය මේ වජ්ජිපුත්තක ආදී භික්ෂුන් වහන්සේලා දසදහසක් එකතු වෙලා සිද්ධ කරපු සංගායනාවෙන් නිර්මාණය වෙච්ච එකද? එහෙම නැත්නම් ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා. එයින් අදහස් වන්නේ සබ්බකාමී තෙරණුවන්ගේ මූලිකත්වයෙන් සිදු කළ දෙවන ධර්ම සංගායනාව මහා සාංගික සාංගිකයන් අකුරටම අනුමත කළ බවයි. අකුරටම අනුමත කළා කියන එක අපිට මේ අදහසින් පැහැදිලි වෙන්නේ සබ්බකාමී තෙරණුවන්ගේ මූලිකත්වයෙන් සිදු කරපු දෙවැනි ධර්ම සංගායනාව මහා සාංගිකයන් අකුරටම අනුමත කළා කියන එක. මහා සාංගිකයන් ඒක පිළිගත්තා කියන එක තමයි ඒ තුළින් ප්‍රකාශ වෙන්නේ. එසේනම් දෙවන සංගීතියත් සමග, එහෙමනම් දෙවැනි ධර්ම සංගායනාවත් එක්ක නිකාය ભેදයේ ඇතිවිය යන මතයද ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. එහෙම ගත්තොත් දෙවැනි ධර්ම සංගායනාවෙන් පස්සේ නිකාය ભેදයේ ඇති වුණා කියන ප්‍රකාශයත් අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒ පිළිබඳව අපිට හිතන්නට වෙනවා. අපි මේ තොරතුරු අධ්‍යයනය කරලා මෙන්න මේ වගේ සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව සමහර වෙලාවට ගැටලුකාරී තත්ත්වයන් පවතිනට පුළුවන්. එසේ නමුත් මේ සම්ප්‍රදායන් විසින් මෙන්න මේ වගේ අදහස් ඉදිරිපත් කරලා තිනවා. මේ විනය ග්‍රන්ථවල ඒ වගේම වංශ කතාවල මෙන්න මේ විදිහට තමයි තොරතුරු සඳහන් වෙන්නේ කියලා නිගමනවලට අපිට එන්නට වෙනවා. එයින් හැරෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. මෙතනදී සත්‍ය වශයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව සමහර විට පැහැදිලි නිගමනවලට එන්න බැරි වෙන්න පුළුවන්කම තියෙනවා. නිකාය ભેදයේ ඇතිවීම. නිකාය ભેදයේ ඇති වූවා නම් ඒ සිදුවන්නට ඇත්තේ විශාලා මහනුවර සිදු වූ ඉහත සඳහන් දෙවන සංගායනාවත් ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය සමයත් අතරතුර කිසියම් දිනයකදීය. නිකාය ભેදයේ ඇති වුණා නම් ඇති වෙලා තියෙන්නේ දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ කියලා පැහැදිලි. ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය සමයත් අතරතුර. ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය සමයත් දෙවනි ධර්ම සංගායනාවෙන් පස්සෙත් තමයි මේ නිකාය ભેදේ සිද්ධ වෙලා තියෙන්නේ. නිශ්චිතවම දිනය සඳහන් කිරීමට සාධක නැත. නිශ්චිතවම දිනයක් සඳහන් කරන්න බැහැ. දවස මොකක්ද කියලා කියන්න පුළුවන් සාධක නැහැ. හැබැයි දෙවැනි ධර්ම සංගායනාවෙන් පස්සේ තුන්වැනි ධර්ම සංගායනාව පැවැත්වෙන ධර්මාශෝක රජතුමාගේ සමයට, ධර්මාශෝක රාජ්‍ය සමයට කලින් තමයි නිකාය ભેදය සිද්ධ වෙලා තියෙන්නේ. නිකාය ભેදය ඇති වෙලා තියෙන්නේ. එහෙත් ගව්‍යහෙවත් ගාව විවේක විසින් වාර්තා කරන ලද සමිතිය නිකායික ඉතිහාසය හා ටිබෙට් ඉතිහාස වාර්තාවලද දිනයක් සඳහන් වෙයි. ගව්‍ය හෙවත් ගාව විවේක කියන පුද්ගලයා සමිතිය නිකායික ඉතිහාසයේ හා ටිබෙට් ඉතිහාස වාර්තාවලද දිනයක් සඳහන් වෙයි. ගව්‍ය හෙවත් ගාව විවේක විසින් වාර්තා කරන ලද සමිතිය නිකාය ඉතිහාසයේ සහ ටිබෙට් ඉතිහාස වාර්තාවල මේ නිකාය ભેද ඇති වෙච්ච දිනය පිළිබඳව සඳහනක් දක්වලා තියෙනවා. ගව්‍ය හෙවත් ගාව විවේක විසින් සම්මිතිය නිකායික ඉතිහාසයේ තමයි මේ දිනය සඳහන් කරලා තියෙන්නේ. ටිබෙට් ඉතිහාස වාර්තාවලත්
නිකායි බේද ඇතිවෙච්ච දෙනයක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එම සටහන් අනුව මෙම නිකාය බේදය සිදුවී ඇත්තේ ක්‍රිස්තුපූර්ව 349 පමණ විසූ නන්ද හා මහා පද්ම රජවරුන්ගේ රාජ සමයේදීය. නන්ද හා මහා පද්ම රජවරුන්ගේ රාජ සමයේදී තමයි මේ නිකාය බේදය ඇති වෙලා තියෙන්නේ ක්‍රිස්තුපූර්ව 349. ක්‍රිස්තුපූර්ව 349 විසූ නන්දහා මහා පද්ම රජවරුන්ගේ කාලවල මේ තොරතුර සඳහන් වෙන්නේ ගව්‍ය හෙවත් ගාව විවේක කියන පණිවරයා විසින් සම්මිතිය නිකායක ඉතිහාසයේ සඳහන් කරන දිනයක්. එවගේම ටිබෙට් ඉතිහාස වාර්තාවලත් මේ දිනය සඳහන් වෙනවා. ක්‍රිස්තුපූර්ව 349 වාසය කරපු නන්ද හා මහා පද්ම රජවරුන්ගේ කාලවල නිකාය බේදය ඇති වුණා කියන එකයි ඒ තුලින් ප්‍රකාශ වෙලා තියෙන්නේ. මෙහි සඳහන් වන නන්ද රජු කාලාශෝක රජුගේ පුත්‍රයෙකු විය යුතු යැයිද ඇතැම් විචාරකයෝ විශ්වාස කරති. සමහර විචාරකයෝ විශ්වාස කරනවා මේ සටහනේ සඳහන් වෙන නන්ද රජුගේ රජු නන්ද කියන රජතුමා කාලාශෝක රජතුමාගේ පුතෙක් කියලා. නන්ද කියන රජතුමා කාලාශෝක රජතුමාගේ පුතෙක් කියලා සමහර විචාරකයෝ සඳහන් කරනවා. මෙම යුගයේදී රහතන් වහන්සේගේ තත්ත්වය පිළිබඳ අදහස් පහක් ඉදිරිපත් කළ භික්ෂූන් වහන්සේ නමක් ගැන කියවේ. මේ කාලයේ සඳහන් වෙනවා රහතන් වහන්සේගේ තත්ත්වය පිළිබඳව අදහස් පහක් ඉදිරිපත් කරපු භික්ෂූන් වහන්සේ නමක්. සම්මිතිය වාර්තාවේ මෙම භික්ෂුව භද්‍ර නමින් හැඳින්වේ. අනෙක් මූලාශ්‍රවල මහාදේව නමින් සඳහන් කොට ඇත. මේ යුගයේදී රහතන් වහන්සේලාගේ තත්ත්වය පිළිබඳව අදහස් පහක් ඉදිරිපත් කරපු භික්ෂූන් වහන්සේ නමක් ගැන කියවෙනවා. සම්මිතිය වාර්තාවල සම්මිතිය නිකායට අයිති වාර්තාවල සඳහන් වෙන්නේ භද්‍ර කියන භික්ෂුව විදිහට. අනෙක් මූලාශ්‍රවල මහාදේව කියන නමින් තමයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් ඒ භික්ෂුන් වහන්සේගේ සුවිශේෂත්වය තමයි රහතන් වහන්සේලාගේ ලක්ෂණ පහක් ඉදිරිපත් කරලා තිබීම. සම්මිතිය වාර්තාවල භද්‍ර කියන නමිනුත් අනෙක් මූලාශ්‍රවල මහාදේව නමිනුත් තමයි ඒ භික්ෂුන් වහන්සේව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ මහාදේව තෙරුන්ගේ පංචවස්තුව එහෙම නැත්නම් සම්මිතිය ග්‍රන්ථවලට අනුව නම් භද්‍ර කියන භික්ෂුන් වහන්සේගේ ඒ ප්‍රකාශ මේ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. රහතන් වහන්සේ පිළිබඳව එම භික්ෂුව විසින් දක්වන ලද අදහස් පහ මෙසේ. අදහස් පහ මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ අදහස් පහක් තමයි උන්වහන්සේ මහාදේව තෙරුන් වහන්සේ දක්වලා තියෙන්නේ. රහතන් වහන්සේට කාමයේ තිබිය හැකිය. රහතන් වහන්සේට යම් යම් කරුණු ගැන අවිද්‍යාව තිබිය හැකිය. රහතන් වහන්සේට සැක තිබිය හැකිය. රහතන් වහන්සේට යම් යම් දේ අනුන්ගෙන් ඉගෙන ගත හැකිය. විමුක්තිය ලබන විට යම් කිසි වචනයක් ප්‍රකාශ කරමින් රහත් විය හැකිය. නැවත වතාවක් බලමු. මහාදේව තෙරුන් වහන්සේ රහතන් වහන්සේ පිළිබඳව දක්වලා තියෙන කරුණු. රහතන් වහන්සේට කාමයේ තිබිය හැකිය. රහතන් වහන්සේට යම් යම් කරුණු ගැන අවිද්‍යාව තිබිය හැකිය. රහතන් වහන්සේට සැක තිබිය හැකිය. රහතන් වහන්සේට යම් යම් දේ අනුන්ගෙන් ඉගෙන ගත හැකිය. විමුක්තිය ලබන විට යම් කිසි වචනයක් ප්‍රකාශ කරමින් රහත් විය හැකිය කියන අදහස් මහාදේව තෙරුන් වහන්සේ ඉදිරිපත් කරන රහතන් වහන්සේ පිළිබඳ කරුණු පහ. පාටලිපුත්‍රෙහි රජුන්ගේද ආධාර ඇතිව පැවැත්වූ සම්මේලනයකදී එහි රැස් වූ භික්ෂූහු මෙම ප්‍රකාශ පහට පක්ෂව ඡන්දය දුන්හ. පාටලිපුත්‍රයේදී රජුතුමාගේ ආධාර ඇතිව පවත්වනවා සම්මේලනයක්. ඒ සම්මේලනයට රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලා මෙම ප්‍රකාශයට
පක්ෂව ඡන්දය දෙනවා. එම මහා පිරිස මහාසාංගික නම් වූහ. මේ කියන මහා පිරිස තමයි මහාසාංගික වුණා කියලා සඳහන් වෙයි. එම අදහස් වලට එකඟ නොවූ පිරිස ස්ථවිරවාද වූහ. මේ වගේ අදහසකුත් තියෙනවා. පාටලිපුත්‍රේ රජුගේ රජතුමාගේ ආධාර ඇතිව පවත්වපු සම්මේලනයකදී එක් ස්ථානයට රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලා මෙම ප්‍රකාශ පහට පක්ෂව ඡන්දය දුන්නා. එම මහා පිරිස මහා සාංගික විදිහට හඳුන්වලා තියෙනවා. එම අදහස් වලට එකඟ නොවිච්ච පිරිස ස්ථවිරවාද වුණා කියලා, ස්ථවිරවාදී නිකාය විදිහට හඳුන්වන්නට යෙදුනා කියලා තවත් තොරතුරක් තියෙනවා. වසුමිත්‍රගේ භින්න නිකාය ධර්මචක්‍ර ශාස්ත්‍ර ජේ නිකාය ભેදයට හේතුව ලෙසද දක්වා ඇත්තේද මහදේව නම් ආචාර්ය වරේකු විසින් ඉදිරිපත් කළ පංච වස්තුවයි. වසුමිත්‍ර පණිවරයාගේ භින්න නිකාය ධර්ම චක්‍ර ශාස්ත්‍ර කියන නිකාය ධර්ම චක්‍ර ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. නිකාය ભેදයට හේතුව විදිහට දක්වන්නේ මහදේව කියන ආචාර්යවරයා විසින් ඉදිරිපත් කරපු පංච වස්තුව. වසුමිත්‍ර කියන පණිවරයා විසින් ලියපු භින්න නිකාය ධර්ම චක්‍ර ශාස්ත්‍ර කියන ග්‍රන්ථයේ නිකාය ભેදයට හේතුව විදිහට දක්වලා තියෙන මහදේව කියන ආචාර්යවරයාගේ පංච වස්තුව. ප්‍රංශ මහාචාර්යවරයෙකු වන පුසින් මහතා ද සඳහන් කරන්නේ නිකාය ભેදයට හේතුව දස වස්තුව නොව පංච වස්තුව බවයි. ප්‍රංශ මහාචාර්යවරයෙක් ඉන්නවා. ඒ මහාචාර්යවරයා හිටියා. ඒ මහාචාර්යවරයා පුසින් කියන මහාචාර්යවරයා. ඒ පුසින් මහාචාර්යවරයා කියනවා නිකාය ભેදයට හේතුව උනේ දස වස්තුව නෙවෙයි පංච වස්තුව කියලා. එහෙනම් දස වස්තුව දෙවෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා විසින් සාකච්ඡාවට භාජනය කරපු විනය සංශෝධනය කරගත්ත කරුණු 10ක් පදනම් කරගන්න ඇති වෙච්ච ඉගැන්වීම. පංච වස්තුව කියන්නේ මහදේව කියන තෙරුන් වහන්සේ විසින් ථෙරවාදී භික්ෂුන් වහන්සේලාට විරුද්ධව ඉදිරිපත් කරපු කරුණු 5කට. ඒක තමයි පංච වස්තුව. එහෙනම් පුසින් මහතා සඳහන් කරන්නේ නිකාය ભેදයට හේතුනේ මේ කියන පංච වස්තුව කියලා. කෙසේ නමුත් මේ අදහස් වලින් ප්‍රකට වන්නේ රහතන් වහන්සේගේ தත්ත්වය අඩුවෙන් තක්සේරු කිරීමට ගත් උත්සාහයකි. මේ මහදේවතරුන් වහන්සේගේ ප්‍රකාශය තුළින් පැහැදිලිවම පේන්න තියෙන්නේ රහතන් වහන්සේගේ தත්ත්වය අඩුවෙන් තක්සේරු කිරීමට ගත් උත්සාහයක්. රහතන් වහන්සේලාගේ தත්ත්වය අවතක්සේරුවට ලක් කරන්නට තක්සේරු කිරීමට අඩුවෙන් තක්සේරු කිරීමට ගත් උත්සාහයක් විදිහට තමයි මහදේව තෙරුන් වහන්සේගේ මේ පංච වස්තුව තුලින් පේන්න තියෙන්නේ. මහායාන ධර්මයේ මූලික වෑයමද රහත් බව හීනාදි මුක්තිකයන්ගේ මාර්ගයක් හැටියට හෙලා දැක බුද්ධත්වයේ පමණක් උසස් කොට දැක්වීමයි. මහායාන ධර්මයේ මූලික වෑයම බවට පත්වෙන්නේ රහත් බව හීනාදි මුක්තිකයන්ගේ අඩු අවබෝධයකින් රහත් බව ලබා ගන්නා වූ මාර්ගයක් හැටියට හෙලා දැකලා බුද්ධත්වයේ පමණක් උසස් කරලා දක්වන එක. හීනාදි මුක්තිකයන්ගේ හීන වූ පහත් වූ අදිමුක්තියක් පහත් වූ අවබෝධයක් තුලින් ලබන තත්වයක් විදිහට ප්‍රකාශ කරන්න උත්සාහ කිරීම මහායානිකයන්ගේ ප්‍රධාන උත්සාහය වෙනවා. බුද්ධත්වයේ තමයි ඉහළම තත්වයේ විදිහට දක්වන්නට මේ පිරිස උත්සාහ කරන්නේ. ඒ අනුව මෙම අදහස් තුලින් ප්‍රකට වන්නේ මහායානවාදී මතයන් කෙලින්ම ප්‍රකාශ වී නිකාය ભેදයෙන් පදනම ගොඩනැගුණු බවයි. ඒ අනුව මේ අදහස් තුලින් ප්‍රකට වෙනවා මහායානවාදී මතයන් කෙලින්ම ප්‍රකාශ වෙලා නිකාය ભેදයේ පදනම ගොඩනැගෙන බව. නිකාය ભેදයේ පදනම ගොඩනැගෙන බව. මේ පංච වස්තු ඉදිරිපත් කිරීම තුලින් අපිට පැහැදිලි වෙනවා මහායානවාදී මතයන් කෙලින්ම ප්‍රකාශ කරලා නිකාය ભેදයේ පදනම ගොඩනැගෙන ආකාරය. මෙම ප්‍රකාශය ඉස්තවිරවාදීන්ගේ අභිධර්ම ග්‍රන්ථයක් වූ කතාවත් උපකරණයේද සාකච්ඡා කර ඇත. මේ කියන පංච වස්තුව පිළිබඳ ඉගැන්වීම ථේරවාදීන්ගේ විශේෂ ග්‍රන්ථයක් වෙන කතාවත් උපකරණයේත් කතා කරලා තියෙනවා, සාකච්ඡාවට බඳුන් වෙලා තියෙනවා.
එහි මේ අදහස් ප්‍රතික්ෂේප කරේ. එතනදී රහතන් වහන්සේ පිළිබඳ ඉදිරිපත් කරලා තියෙනේ කරුණු පහ ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රතික්ෂේප කරනවා කතාවත් උපකරණේ. කෙසේ නමුත් ප්‍රථම වතාවට මෙම කරුණු මත නිකාය ભેදේ සිදු වූ බව සිටිය හැකිය. පළවෙනියටම මෙන්න මේ පංච වස්තුව මහදේව තෙරුන් වහන්සේගේ පංච වස්තුව පදනම් කරගෙන නිකාය ભેදේ ඇති වුණා කියලා හිතන්නට පුළුවන් සාධක වැඩි. ඒ නිසා ඒ විදිහට නිකාය ભેදේ සිද්ධ වුණා කියලා හිතන්නට පුළුවන් සාධක තියෙන නිසා ඒ විදිහට අපිට හිතන්නට සිද්ධ වෙනවා. මින්පසුව වරින් වර බුදුරදුන්ගේ පෞද්ගලිකත්වයේ ධර්මයේ ස්වභාවය වැනි විවිධ ප්‍රශ්න මතුවී නිකාය ભેදේ වැඩි ගිය බවද කිව හැකිය. බුදුරජාණන් වහන්සේගේ පෞද්ගලිකත්වයේ ධර්මයේ ස්වභාවය වගේ විවිධ ප්‍රශ්න මතුවලා නිකාය ભેදේ තව තවත් බෙදී ගියපු බව දකින්න තියෙනවා. ඒ සඳහා හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පෞද්ගලිකත්වය, ධර්මයේ ස්වභාවය මේවා පදනම් වෙලා තියෙනවා. අරහත් සංකල්පය පිළිබඳව මහදේව තෙරණුවන් ඉදිරිපත් කළ මතවාදයේ බෞද්ධ සංඝ සමාජයේ මූලික බෙදීමක් හට ගැනීමට හේතුව බව ඉහතින් සාකච්ඡා කරන ලදී. අපි ඉහතින් සඳහන් කරපු සාකච්ඡා කරපු තොරතුරු වලින් පැහැදිලි වෙනවා අරහත් සංකල්පය පිළිබඳව මහදේව තෙරුන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු මතවාදයේ බෞද්ධ සංඝ සමාජයේ මූලික බෙදීමක් ඇති කිරීමට, බෙදීමක් ඇති කරවන්නට හේතුවක් බවට පත් වුණා කියලා. මෙම මතවාද වාද විවාදවලට භාජනය වීමේ ප්‍රතිඵලයේ වශයෙන් ධර්මාශෝක රාජ්‍ය යුගයේ වන විට ප්‍රධාන වශයෙන් නිකායන් 18ක් ගොඩනැගිලා තිබුණා. මේ මතවාදවලට වාද විවාද විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ධර්මාශෝක රාජ්‍ය සමය වෙනකොට, ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය සමය වෙනකොට, රාජ්‍ය කාලය වෙනකොට ප්‍රධාන වශයෙන් නිකායන් 18ක් ගොඩනැගිලා තිබිච්ච බව ශාසන ඉතිහාසයේ ප්‍රසිද්ධයි. මේ කියන පංච වස්තුව පදනම් කරගෙන ඇතිවෙච්ච රහතන් වහන්සේ හීන තත්ත්වයට පත් කිරීම සඳහා ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට මේ පිළිබඳව ඇතිවෙච්ච වාද විවාදවල ප්‍රතිඵලය අවසානට නිකාය 18ක් බවට පත්වීම, නිකාය ભેදයේ පිළිබඳව ආචාර්යවරයන්ගේ ඉදිරිපත් කිරීම විවිධය, එකිනෙකට වෙනස්ය. ආචාර්යවාදයන්වල ආචාර්යවරුන්ගේ ඉගැන්වීම්, නිකාය ભેදයේ පිළිබඳව උගන්වලා ඉගැන්වෙන ඒ තොරතුරු විවිධාකාරයි. එක මතයක්, එක අදහසක් නැහැ. විවිධාකාර වූ මත තමයි තියෙන්නේ නිකාය ભેදයේ ඇති වුණේ කොහොමද කියන එක පිළිබඳව. දීපවංශ, මහාවංශ වැනි වංශ කතාවල ඇති තොරතුරුත්, වසුමිත්‍රගේ අෂ්ටාදස නිකාය ශාස්ත්‍රයේ දක්නා තොරතුරුත් එකිනෙකට වෙනස්ය. දීපවංශය, මහාවංශය කියන මේ ග්‍රන්ථවල වංශ කතාවල සඳහන් වෙන තොරතුරු වෙනස්. ඊට අමතර වසුමිත්‍රගේ අෂ්ටාදස නිකාය ශාස්ත්‍රයේ දකින්න තියෙන තොරතුරු ඊට වඩා වෙනස්. ඒ විදිහේ එක වගේ අදහසක් නැහැ නිකාය ભેදයේ ඇතිවීම සම්බන්ධව. සාමාන්‍ය පිළිගැනීම අනුව බෙදී ගිය අයුරු මෙසේ දැක්විය හැකිය. එහෙම කොහොමද ඇත්තටම ඒ සංඝ සමාජයේ බෙදී යාම සිද්ධ වුණේ කියන එක පිළිබඳ පැහැදිලි අදහසක් නැහැ. හැබැයි වැඩිපුර පිළිගත හැකි විශ්වාසනීය තොරතුරු බවට පත් වෙන්නේ පංච වස්තුව පදනම් කරගෙන මහදේව තෙරුන් වහන්සේ රහතන් වහන්සේගේ තත්ත්වයේ හීන තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරිපත් කළ පංච වස්තුව පදනම් කරගෙන කියලා අපිට හිතන්නට පුළුවන්කම තියෙනවා. මුල්ම සංඝ සමාජයෙන් ඉස්තවිරවාද හා මහා සංඝ කියනුවෙන් ප්‍රධාන නිකාය දෙකක් බිඳිනි. මුල්ම සංඝ සමාජයෙන් ඉස්තවිරවාද හා මහා සංඝික කියලා කොටස් දෙකක් බෙදෙනවා. ඉස්තවිරවාද කියලා කියන්නේ කාශ්‍යපාදී තෙරවරුන්ගෙන් පැවත එන විනයවාදීව කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා. මහා සංඝික කියලා කියන්නේ මහදේව තෙරුන් වහන්සේ ඉදිරිපත් කරපු පංච වස්තුවට එකඟත්වය පළ කරමින්, ඡන්දේ ප්‍රකාශ කරමින් ඒ විදිහට කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා. ඒ විදිහට පළවෙනියටම නිකාය ભેදය ඇති වෙනවා ඉස්තවිරවාද මහා සංඝික. ප්‍රධානව ඇතිවෙච්ච බෙදීම තමයි ඉස්තවිරවාද මහා සංඝික. ඊට පස්සේ මහා සංඝිකයන්ගේ ගෝකුලික එකබ්බෝහරි කියන නිකාය දෙක බෙදිනි. මහා සංඝිකයන්ගේ නිකාය තවත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ගෝකුලික සහ ඒකබ්බෝහාරික කියන නිකායන් දෙක. ඊට පස්සේ ගෝකුලිකයන්ගේ පඤ්ඤත්තිවාදී බහුලි කියන නිකාය දෙක බෙදිනි. ගෝකුලිකයන්, මහා සංඝිකයන් ගෝකුලික ඒකබ්බෝහාරික කියලා වර්ගීකරණයකට පත් වෙනවා, බෙදෙනවා.
නැවතත් ඊට පස්සේ ගෝකුලික කියන පිරිස ගෝකුලිකයෝ පඤ්ඤත්තිවාදී සහ බාහුලික කියලා කොටස් දෙකකට බෙදෙනවා. තේරවාද මහා සංඝික කියලා කොටස් දෙකක් බෙදුණා. ඒකෙන් මහා සංඝික කියන කොටසේ පළවෙනියටම බෙදීමක් ඇති වුණා ගෝකුලික සහ ඒකබ්බෝහාරික කියලා. ඒකබ්බෝහාරික සහ ගෝකුලික කියන දෙකෙන් නැවතත් බෙදීමක් සිද්ධ වෙනවා. ගෝකුලික කියන නිකාය කොටස් දෙකකට බෙදුණා පඤ්ඤත්තිවාදී සහ බාහුලික කියලා. නැවතත් පඤ්ඤත්තිවාදීන්ගේ චේතියවාදී නිකාය බෙදෙනවා. නැවතත් පඤ්ඤත්තිවාදීන්ගේ චේතියවාදී නිකාය බෙදීමකට ලක් වුණා. තේරවාදීන්ගෙන් බෙදී ගියපු ආකාරය මහේසාසක වජ්ජිපුත්ත කියන නිකාය දෙක පළවෙනියටම බෙදීමක් ඇති වුණා. ඒ තමයි මහේසාසක සහ වජ්ජිපුත්තක කියන බෙදීම. මහේසාසක සහ වජ්ජිපුත්තක කියන නිකාය දෙක. මහේසාසකයන්ගෙන් සබ්බත්තිවාදී ධම්ම ගුත්තිකයන් නිකාය දෙක. මහේසාසක කියන නිකාය නැවත වතාවක් බෙදෙනවා සබ්බත්තිවාදී සහ ධම්ම ගුත්තික කියලා. ඊට අමතරව වජ්ජිපුත්තක නිකාය බෙදෙනවා ධම්මුත්තරීය බද්ධයානික කියලා. චන්නාගරික හා සම්මිතීයන් නිකාය හතරද වජ්ජිපුත්තක නිකායෙන් බෙදෙනවා. ධම්මුත්තරීය බද්ධයානික චන්නාගරික හා සම්මිතීය කියන නිකායන් හතරට බෙදෙනවා. නැවත සබ්බත්තිවාදයෙන් කස්සපීය නිකායත් ඔවුන්ගේ සංකන්තිකයන්ගෙන් සුත්තවාදීන්ද වෙන්ව ගිය බව පෙනේ. ඒ විදිහට දිගින් දිගට වර්ගීකරණයක් වෙනවා. බෙදී යාමක් සංඝ සමාජය තුළ සිද්ධ වුණා. ඊට පස්සේ නිකායේ ඉතිහාසයේ දක්නට ඇති අන්දමට නිකාය ඉතිහාසයේ දක්නට ඇති අන්දමට මෙසේ මූලික බෞද්ධ සංඝ සමාජයේ නිකායන්ට බෙදී ගොස් තේරවාද නිකායෙන් තවත් කුඩා නිකායන් 11ක්ද මහා සංඝික නිකායෙන් නිකායන් 4ක්ද බිහි විය. මේ විදිහට බෙදී යාමක් සිද්ධ වුණා. ඒ අනුව තේරවාදී නිකායෙන් තවත් කුඩා නිකායන් 11ක් බෙදෙනවා. මහා සංඝික නිකායෙන් නිකායන් 4ක් බෙදෙනවා. මේ විදිහට වර්ගීකරණයක් බෙදීමක් නිකායවලට බෙදීමක් සිද්ධ වෙලා නිකායන් 18ක් ධර්මාශෝක රාජ්‍ය සමය වෙනකොට ඇති වෙලා තිබුණා. පසු කාලයේ වන විට තවත් කුඩා නිකායන් ගණනාවක්ම බිහි විය. පසු කාලයේ වෙනකොට තවත් මේ කියපු නිකායන් තවත් කොටස් වලට බෙදුණා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 3400ක් වන විට නිකාය සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. චීන හා ටිබෙට් වාර්තා ඇසුරෙන් එම විවිධ අනු නිකායන්ගේ ප්‍රභවය ගත හැකිය. ටිබෙට් හා චීන වාර්තාවල සඳහන් වෙනවා මේ අනුනිකායන් කොහොමද බෙදිලා ගිහිල්ලා තියෙන්නේ කියලා. මෙසේ ඇති වූ නිකාය ભેදයේ බුදු සමයේ පිරිහීමට වඩා ව්‍යාප්තියට හේතුවක් විනයි සිටිය හැකිය. මේ විදිහට නිකාය ભેදයක් ඇතිවීම තුළින් බුදුදහම පිරිහීමට පත් වුණේ නැහැ. බුදුදහම ව්‍යාප්තියට එක මහත් වැදගත්කමක් වුණා. මේ කාලය තුළ ભારતයේ වෙනත් විවිධ ප්‍රදේශවල ආචාර්යවරු විවිධ නම් වලින් ඔවුන්ට කැමති පරිදි නිකායන් පිහිටුවා ගත්තහ. මේ කාලේ ભારતයේ වෙනත් විවිධ ප්‍රදේශවල ආචාර්යවරු විවිධ නම් වලින් ඔවුන්ට කැමති විදිහේ නිකායන් පිහිටවගෙන කටයුතු කරලා තියෙනවා. එහෙත් මූලික වශයෙන් මේ නිකායන්ගේ ලොකු වෙනසක් දැකිය නොහැකි නොවේ. එක එක විදිහේ නම් වලින් නිකායන් එක එක විදිහේ පාර්ශව කොටස් වර්ගීකරණය කරගෙන තිබුණා. ඒ වුණාට සාමාන්‍ය ලොකු වෙනසක් ඒ නිකායන් අතර දක්ින්න නැහැ. එහෙත් බුදුසසුනේ අතිශය සංකීර්ණ වෙනස් වීම මාලාවක් මේන් පසු යුගවල දක්නට ලැබේ. මීට පස්සේ යුගවල ඇතිවෙච්ච නිකායවල බුදුදහමේ බුදුසසුනේ අතිශය සංකීර්ණ වෙනස් වීම මාලාවක් දක්ින්නට තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.
ඉතින් බෞද්ධ සංඝ කියන මේ පිරිස නිකායික වශයෙන් බෙදිලා ගියපු ආකාරය මෙන්න මේ විදිහට වර්ගීකරණය කරලා දක්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් බෞද්ධ සංඝ බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච, පස්වග මහණුන්ගෙන් ආරම්භ වෙච්ච සංඝ සංස්ථාව පස්සේ කාලයේදී දෙවැනි ධර්ම සංගායනාවෙන් අනතුරුව මහදේව තෙරුන් වහන්සේගේ පංච වස්තුව පදනම් කරගෙන ස්ථවිරවාද මහා සංඝික කියලා නිකායන් දෙකකට බෙදෙනව ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ තේරවාදී සම්ප්‍රදාය, අපි තේරවාදී සම්ප්‍රදායේ නිකායික කොටස් තමයි මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ. ඉතින් ස්ථවිරවාදය කොටස් දෙකකට බෙදෙනව ප්‍රධාන වශයෙන්, පළවෙනියටම මහේසාසක සහ වජ්ජිපුත්තක කියලා කොටස් දෙකකට බෙදුණා. මේ කොටස් දෙකින් මහේසාසක නිකාය නැවතත් වර්ගීකරණයකට ලක්වනවා. සබ්බත්තිවාද, කස්සපීය, සංකන්තික, සුත්තවාද කියලා. සබ්බත්තිවාදය, සබ්බත්තිවාදයෙන් කස්සපීය, ඊට පස්සේ සංකන්තික නිකාය, සංකන්තික නිකායෙන් අනතුරුව සුත්තවාද කියන කොටස් වලට බෙදෙන. මහේසාසක කියන නිකාය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා, සබ්බත්තිවාද සහ ධම්මගුත්තික කියලා. ඊට අමතරව වජ්ජිපුත්තක කියන නිකාය බෙදෙනවා ධම්මුත්තරීය, බද්දයානික, චන්නාගරික, සම්මිතිය විදිහට බෙදෙනවා. එතකොට ස්ථවිරවාදය කොටස් මහේසාසක වජ්ජිපුත්තක දෙකයි, සබ්බත්තිවාද ධම්මගුත්තික නිකායත් එක්ක හතරයි, කස්සපීය, සංකන්තික, සුත්තවාද හතයි, ධම්මුත්තරීය, බද්දයානික, චන්නාගරික, සම්මිතිය කියන වජ්ජිපුත්තක නිකායේ කොටස් හතරත් එක්ක සියල්ලක්ම 11ක් වෙනවා. ඊට අමතරව මහා සාංගික නිකායේ බෙදෙනවා ගෝකුලික සහ ඒකබ්බෝහාරික කියලා නිකායන් දෙකකට. ඊට අමතරව ගෝකුලික කියන නිකාය නැවතත් වර්ගීකරණයකට ලක් වෙනවා, පඤ්ඤත්තිවාදී, ඒ වගේම චේතියවාදී කියලා නිකායකට බෙදෙනවා. ඊට පස්සේ බාහුලික කියලා නිකායකට බෙදෙනවා. ඔබට පේනවා ඇති මේ විදිහට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. ඒ වර්ගීකරණය අනුව මේ විදිහට තමයි අපිට දක්වන්න පුළුවන්කම තියෙන්නේ. මේ වර්ගීකරණය වෙච්ච ආකාරය අපිට තවත් හොඳින් බලා ගන්න පුළුවන් මේ විදිහට. බෞද්ධ සංඝ කියන නිකාය බෙදෙනවා ඉස්තවිරවාද, තේරවාද, මහා සාංගික කියලා කොටස් දෙකකට. මහා ඉස්තවිරවාදය මහේසාසක වජ්ජිපුත්තක කියලා කොටස් දෙකකට බෙදුණා. මහා සාංගික නිකාය ගෝකුලික, ඒකබ්බෝහාරික කියලා වර්ගීකරණයකට ලක් වුණා. ඊට අමතරව පඤ්ඤත්තිවාදී සහ බාහුලික කියලා තවත් වර්ගීකරණයකට පත් වෙනවා ගෝකුලික කියන නිකාය. ඒ වගේම පඤ්ඤත්තිවාදීන් චේතියවාදී කියලා තවත් නිකායක් බෙදලා ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව මහේසාසක සහ වජ්ජිපුත්තක කියන තේරවාදී නිකාය දෙක, ප්‍රධාන නිකාය දෙක, මහේසාසක කියන නිකාය සබ්බත්තිවාදයත්, සබ්බත්තිවාදීන් කසපී නිකායත්, කසපී නිකායෙන් සංකන්තික නිකායත්, සංකන්තික නිකායත් සුත්තවාද කියන නිකායත් ආරම්භ වෙනවා. ඊට පස්සේ මහේසාසක කියන නිකාය කොටස් දෙකකට ප්‍රධානව බෙදුණා, සබ්බත්තිවාද සහ ධම්මගුත්තික කියලා. ඊට අමතරව වජ්ජිපුත්තක නිකාය බෙදෙනවා ධම්මුත්තරීය, බද්දයානික, චන්නාගරික, සම්මිතිය කියලා වර්ගීකරණයකට ලක් වුණා. ඉතින් අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නට යෙදුනේ පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව තුළින්. ඉතින් මේ විදිහට සබ්ස්ක්‍රයිබ් කරන්නට පුළුවන් අපේ නාලිකාව. සබ්ස්ක්‍රයිබ් කරලා මේ වගේ බෙල් අයිකන් එකක් තිබුවම ඔබට පුළුවන් ඔබේ නිවසටම, ඔබේ දුරකථනයටම අපි වීඩියෝ අප්ලෝඩ් කළාට පස්සේ, දහම් පාසල් පාඩම් අප්ලෝඩ් කළාට පස්සේ කෙටි පණිවිඩයකින් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි සාකච්ඡා කළේ පිරිවෙන දහම් පාසල කියන YouTube නාලිකාව තුළින් දහම් පාසල අවසාන විභාගයට නියමිත ශාසන ඉතිහාසයේ පොතේ දෙවැනි පරිච්ඡේදයේ 7 වෙනි කොටස, සංඝ සමාජයේ බිඳියාම, නිකාය ભેද ඇතිවීම,
මහාදේව තෙරුන්ගේ පංචවස්තුව කියන කොටස් සාකච්ඡා කළේ. ඊළඟ කොටසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා තුන්වෙනි ධර්ම සංගායනාව පිළිබඳව. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.